හොඳයි හැමෝටම ආයුබෝවන්. ඔන්න ඉතින් අද අපි Java lesson series එකේ 12 වෙනි lesson එක තමයි මේ විදිහට පටන් ගන්නෙ. ඉතින් ගිය සැරේ lesson එක කරාට පස්සේ මට ගොඩක් කට්ටියගේ ප්‍රශ්න අහලා තිබ්බා. ඒ වගේම ගොඩක් calculator හදලා මට එවලා තිබ්බා. මතකනේ ඔයාලට අපි ගිය සැරේ lesson එකේ මේ වගේ පොඩි එකතු කරන්න විතරක් පුළුවන් simple calculator එකක් තමයි හැදුවේ. ඉතින් ඒකේ ආව ප්‍රශ්නත් එක්ක මම බැලුවා ඉක්මනට අනිත් ටිකත් කියලා දෙන්න කියලා. මොකද ගොඩක් අය මේකේ අනිත් බටන්ස් දාගන්න බැරුව ඒක කරන හැටි අහලා තිබ්බා. සමහර අය නම් එකතු කිරීම අඩු කිරීම වෙන වෙනම කරලා තිබ්බා. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ දැන් අපි එකතු කරන්න විතරනේ කරේ, මේකම අඩු කරන විදිහටත් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති, දැන් අපිට එකතු කරන්න බටන් එකක් තිබ්බා වගේම අඩු කරන්නත් බටන් එකක් ඕනි. මම මෙතනින් බටන් එකක් මේ විදිහට අරගෙන මෙතනට දාගන්නවා. ඉතින් ඔයා මේ මුලින්ම මේ ලෙසන් එක බලන කෙනෙක් නම් කලින් ලෙසන් එකේ ඉතුරු ටික තමයි මේ යන්නේ. ඒ හින්දා පොඩ්ඩක් 11 වෙනි ලෙසන් එක බලලා මෙතනට ආව නම් ඔයාට පැහැදිලිව තේරේ. මම මෙතන edit text ගිහිල්ලා මෙතන minus කියලා හදාගන්නවා. දැන් ඔයාට තේරෙනවා ඇති මේක minus button එක. එතකොට අපිට මේ plus button එකේම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම ඒකේ code එක ගන්නවා, double click කරලා ඇතුළට ගිහිල්ලා ඔයාලට මතක ඇති මේ code එක පළවෙනි එකෙන් get string text box එකේ තියෙන values දෙක ගන්නවා. මේකෙන් ඒවා integer විදිහට convert කරනවා. මේකෙන් ඒ දෙක එකතු කරනවා. මේකෙන් ආයේ string කරනවා. මේකෙන් ආයේ answer එක set කරනවා. හරි. එතකොට මම මේ ටික මෙන්න මෙහෙම අපි code කරපු ටික right click කරලා copy කරගන්නම්. හරි. copy කරගෙන මම යනවා මේකේ click event එකට. ඔයාලා event එකට යන්න දන්නවා. event වලට action වල ගිහිල්ලා action perform කියන එකට තමයි යන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන double click කරත් ඒ event එකට යන්න. දැන් මේ තියෙන එයාගේ event එක. මම ඒ ටික මකා ගන්නවා. erase කරගෙන මම අර copy කරගත් එක මෙතනට paste කරනවා. හරි. මේ විදිහට තමයි මම paste කරේ. දැන් මම මේක save කරලා චුට්ටක් run කරගෙන වාට පෙන්නන්නම් මොකක්ද වෙන්නේ කියලා. මේ විදිහට තමයි මට මෙයාගේ අපි හදාගත්ත ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. මම මේක මෙතනට දැන් 33යි 11යි දීලා මේ පරණ අපේ බටන් එක, අපි පරණ කෝඩ් කරපු බටන් එක ක්ලික් කරාම මෙතන 44යි answer එක. මේ මයිනස් එක දැන් මම ඔබන්න යන්නේ මෙතන 33යි මෙතන 22 දාලා ප්ලස් ලැබුවොත් ඔයාලට පේනවා ඉතින් මේ දෙක තාමත් එකතු වෙන්නේ. මොකද අපි කලින් කෝඩ් එකමනේ copy paste කරේ. දැන් ඔයාලට අපි වෙනස් කරන්න යන්නේ මෙන්න මේ කොටස විතරයි. මේ get text ඒක ඒ එහෙමමයි. ඒවා integer කරන්න ඕනේ එහෙමමයි. මෙතන sum එක වෙනුවට අපි අඩු කරන්න යන්නේ. මම මෙතන මේක sum කියලා මම මෙහෙම තියාගෙන sum නෙමෙයි sub. ඒනකොට මම මේ button එක මෙහෙම තියාගෙන මෙතන මේක විතරක් මම minus කරනවා. දැන් මම මේක save කරලා ආයෙ run කරගන්නම්. දැන් අපි බැලුවොත් මෙතන 44න් 11ක් අඩු කරලා මෙතන කරොත් අඩු වෙනවා. එතකොට 33යි. මේකේ බුවොත් 55. එතකොට එකතු වුණා. දැන් ඔයාලට පුළුවන් ওই විදිහටම ගුණ කිරීම බෙදීමත් කරගන්න. මම මේ ටික ඔම කොපි කරගන්නම් ආයෙත්. මම දැන් වැඩි කරන්න බටන් එකක් දානවා. අපි කම්පියුටර් එකේදී වැඩි කරනවා එනකොට ස්ටාර් මාක් එක තමයි පාවිච්චි කරන්නේ. මම ඒක ඇතුළට ගිහිල්ලා පරණ කෝඩ් එකම පේස්ට් කරලා මෙතන ස්ටාර් මේ මයිනස් වෙනකොට මම ස්ටාර් එක දෙනවා. දැන් අපි ආයෙ රන් කරගෙන බලමු. හරි. මම වැඩි කරනවා 4 වැඩි කරනවා 5න්. ඔයාලට පේනවා ඇති 20යි කියලා මෙතන ආවා. ඉතින් ওই විදිහට තමයි අපේ සිම්පල් කැල්කියුලේටර් එක, අපි හදාගත්ත කැල්කියුලේටර් එක කම්ප්ලීට් කරන්නේ. ඇත්තටම මේක අපි මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රෝග්‍රෑමින් විදිහට තමයි කෝඩ් කරේ. අපිට මේක ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදිහට කෝඩ් කරනකොට එක මෙතඩ් එකක් හදලා බටන් ඔක්කොම කෝල් කරලා හදන්න පුළුවන්. අපි ඒ ටික එහෙම කරන විදිය පොඩ්ඩක් පස්සට දාමු. මොකද තව අපිට Java basic තව ගොඩක් තියෙන ඉගෙන ගන්න. ඒවා ඉගෙනගෙන අපි ඉස්සරහට classes ගැන, ඊළඟට methods ගැන, ඒ වගේම object හදන එක ගැන තව ගොඩක් දේවල් ගැන කතා කරමු. එහෙනම් අද lesson එක කලින් එකේ කොටසක් නිසා මේ පොඩ්ඩයි. එහෙනම් මේකෙන් ඔයාලට මේ විදිහම විතරක් නෙමෙයි වෙන ඕන විදිහකට කැල්කියුලේටර් හදන්න පුළුවන්. කැල්කියුලේටර් එකක් විතරක් නෙමෙයි, ඔයාට ඕනම දෙයක් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔයා හදපු දේවල් අපිටත් එවන්න බලන්න. යට කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාගේ ප්‍රශ්න තියෙනවා නම්, ඔයා මීට වඩා දේවල් තව කියන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.